මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිසා නියෝජිත සමුළු අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. සමුළුව පැවැත්තුනේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අලුත් ගමන් මාර්ගයට රට ආරක්ෂා කරගෙන ගෙන යා හැකි තීන්දුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යළි ජනාධිපති කිරීමයි. ඒ ක්‍රියාමාර්ගයේ ජයග්‍රහණය මත අලුත් දොරටු, අලුත් අවස්ථාවල් දහස් ගණන් මේක බිහි කරගන්න පුළුවන් වැඩසටහනක් ඉතා හොඳින් සකස් කරලා ඉදිරිපත් කරනවා. අපි මේ රාජ්‍ය ආයතනවල නායක හඳුනේ කිසි දෙයක් විදේශ සමාගමට දෙන්නේ නැහැ කියපු අනුර දිශානායක ලෝක සංචාරකයා ඇවිල්ලා දැන් කියනවා අපි ආවම අපි ටෙලිකොම් එකක් විදේශ අයට පාලනය කරන්න දෙන්නේ නැහැ. ඇයි මේ දෙබිඩි කතා? අවබෝධයක් නැතිකම ජනප්‍රියතාවයට මේව ප්‍රකාශ කරාට රටක් දියුණු වෙන්නේ නැහැ. රට අවුල් කිරීම තමයි එකම දේ. මම විශ්වාස කරනවා අපේ රටේ ජනතාව හිංසාවාදී දේශපාලනය පෝෂණය කරන්නේ නැහැ. ඒ වගේම වැඩපිළිවෙලක් නැතිව ඡන්ද ඉන්න අපේ විරුද්ධ පක්ෂ නායකතුමාගේ වැඩසටහන සාර්ථක කරගන්න බැරි තැන සැලස්මක් නැතිකම රාජ්‍ය පාලනයේ අයන්නවත් දන්නේ නැති අය මේ සටන ඉදිරිපත් වීමෙන් පෙන්නුම් කරන්නේ තමන්ට තිබෙන නුසුදුසුකම මිසක් සුදුසුකම නෙමෙයි. ඒ මම බය නැතුව කියන මමත් පාලනය වෙන්නේ මෙයාට වඩා කාලෙ ඉඳලා දෙන්නේ. යෝධ ආණ්ඩුවෙක් අපි හැපිලා දිනවා විරුද්ධ පක්ෂ ඉදලා. ඒ නිසා මේ ඉදිරිපත් වී තිබෙන අපේක්ෂකයන් අතුරින් ඒ සුදුසුකම මත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අපේක්ෂකත්වයට මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරීන හැටියට වෙනදට වැඩි ගැම්මකින් අද ඉඳලා වැඩ කරන්න කොළඹ දිස්ත්‍රික්කයේ